සාව ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන අටයෙන් ප්‍රවති සමගින් ම ශ්‍රීහාන කනෂක ආරයසිංහ මම දිනවුෂි තීර සිංහ ප්‍රතිමේ නවදහනය දවසේ ප්‍රධාන ප්‍රවෘති සිරස් සල වෙත හැත්තෑ එක් වන ජාතික දින චනපතිකි අධිචන. ශ්‍රී ලංකා වාශයාව යටපත් කල නොහැකිවන බලවස් සමුරුදිමක් ජාතික රජ ජක්බාවට පත් කිරීම. යහපාලන රචය නව සමාජ දේශපාලන සංස්කෘතියක් ඇරඹූ බව අගමැති කියයි. රේකු අර්බුදය විසඳීමේ තීරණාත්මකසාකච්ඡාවක් හෙට. සාලිය බැව අතුරුතන්තරවාගේ බව රඳවාකින ප්‍රශ්න කිරීමට අධිකරණෙන් අවසර. වනිසිුලා විපක්ෂනායිකට යුරෝපේසාය. හැත්ත එක් වන ජාතිකදිීන උලෙල චාම් එහෙත් අභිමානවත් අයුරීන් මෙවරත් තැවැත්තුුණා. ජාතිකදිීන ලෙලේ ප්‍රධාන ආාධිත්‍යාව වයේ මනල දෙවවින් ජනාධිප බ්‍රයි ොහොමස්ලී මැතිතුමායි. ජාධිප ත්‍ර පල සිරිසේන මැතිතුමා සහ ග්‍රමතයරාග විකමසිංහ හතා ඇතුළු සම්භාවනියයන් රැසත් ජාතික දින උලෙලට එක්වසිටියයා. ජනාධිපතිමා ජාතිය අමතමින් ප්‍රකාශ කළේ ජාතික දින සැමුරුම තුළ අධදිෂ්ඨාන කළයුත්තේ ශ්‍රී ලංකාව ආසියාවේ යටපත් කළ නොහැකිවන බලවත් ජාතිකරා ජබ බවට පත්කිරීම බවයි. ඉක්දාස් නමසය හතලිස් අටේ පෙබරවාරී හතරවෙනිදා ශ්‍රී ලංකාවිතය නිදහස ලැබුණේ බ්‍රතාන්නේය එදා මෙදාතුර මෙම සුවිශිෂී තිනය අභිමානවත්ව සැමරීමට ජාතියම පෙළගසි සිටිනවා. මේ රැව් පිළි රව දෙෙන්නේ අප උතුම් මාතෘභෝමයේ නිදහසේ හැත්තෑ එක්වන සමරුමෙහි කාහල නාදය. ඇැතැ එක්වන ජාතික දිනය අද පෙරවරුවේ ජනාධපති මෛත්‍රප පාල සිරිසේනය මැතිතුමාගේ ප්‍රධානත්වෙන් ගාලු මෝදුරොප පපිටියදී. ඉතාමත්ම විචිත්‍රවත් ලෙස පැවැතුුණා. දෙස් විදෙස් රාජතාාන්ත්‍රිකෙන් අතුළු විශාල පිරිසක් මේසඳහ එක්ව සිටිය. කතානායකරු ජයිසූරය සහ විපක්ෂනායක මහින්ද රජපක්ෂ හතා පැමිණීමෙන් අනතුරව. අග්‍රා මාතරණනිල් වික්‍රමසිංග මහතා සහ මහහාචර්ය මෛත්‍ර වික්‍රමසිංග මහත්මිය උත්සව භූමේටර් සම්ප්‍රප්ත වනා. මෙවර ජාතික දින උළලේ ප්‍රධාන ආරාධතාව වූ මලදිවිංචනාධිපති ඊබ්‍රයිම් මොහොමට සෝලීක් ැතිතුමා සහ පස්න අම්මත් මැතිනිය හරසරින් පිළි ගණුළපුූවා. ඒ අක්්‍රාමාතරානිල් වික්ටම සිංග මහතා සහ මහචාවරේ මෛත්‍රීවික්‍රම සිංහමහත්මී විසින්. වජරභේවාර්තන තිලක් මාර්පනයනමාතරුන්ද ඊ ටෙක්පුණා. අග්‍රාම අත්‍යරණනිල් වික්‍රමසිංහ මහතා සහ, අමත්තවජර අභේවර්ධන භාතා විසින්, චනාධිපති මෛත්‍රපාල සිරිසේන මතිතුමා සහ, ජයන්ති සිරිසේන මහත්මියය පිළික ලැබූවා. ජනාතිපතිතුමාගේ සම්ප්‍රප්තිය සැලකිරෙන පොරණය වාදරයෙන් අනතුරව ජාතික කොඩි එසවීම සඳහා ජනාධිපතිතුමා කැඳවාගෙනයනු ලැබූ වී හමුදාපතිවරුන් ආරක්ෂික මණ්ඩලික ප්‍රධානය සහ පොලිස්පතිවරයායි. මගුල් බෙරවාදනය සහ සක්කට බද්ධයේ ජනාධයපත්තුවා ජාතික දජය ඔසොමින් නිදස්තින සැමරුම් උත්සවේ කටේතුවා රබ කළා ජාතික ගිය ගායනා කිරීමට පසල්ලි සිසු දරුදරියන් එක සිය දස දෙනෙක සාහභාගේ වුණා. ජෑමංගල ගාතා සහ ආශිර්වාද ගානාද සිදු කරුණා ශට්‍රී ලංකාවේ ස්වාධීනත්වේත් ස්වෛරීපාාවේත් මෞමික අකණ්ඩතාවේත් තිර පැවැත්ම වෙනුවෙන් දිවිපිතුූ සේලෝ ශ්‍රී ලංකින් අනුස්මරණය කිරීම සඳහා විනානිි දෙක නිශබ්ධතාවයක් පැවැත්වුණ. අනතුරුවයි ජනාධීපතිතුම අවිත, ආචාර්ය වැඩි පුුර විසිකක්කිරනවමින් උත්තුමාචාර දැ පීමසිදු කෙරුණේ. ුව ජනාධීපතිතුමා ජාතිය ඇමතුූවා ශ්‍රීලාංකය සමාජයේ ස්ථාාවර සාජවනින් පිරි ශ්‍රී ලාංකික ජාතියක් බවට පත් කළ යුතු බවද ජනාතිපතිතුමා මෙහිදී සඳහන් කළා. අපහුව ඇති අභියෝග අතර විදේශ බල්පෑම් සහතපෙම් වලට ඕනදීජීතුවතිබේ නවසී හතලිස් අට පෙරති වූ ආත්‍රමණ ශීල්ලි විදේශ බල්ලවේකලට වන වෙනත් මුහුණුවරකින් ඒවා පැමිණඇත. ආරක්ෂක අමාත්‍යංශයේ අටත පවතින. යදධ නාාවික ගුවන් හමුදාවේ, පොලිසියේ ಸවිල් ආරක් සේවාවෙේ මියගගේ රනවිරවන්ගින්. යපෙන් නන්ටහා ආಭායිත රනරවන් හද ජීවිතාන්ತේ දක්කා වැටුප පා දීීමමනාගවීමට මේ වන විටත් අවක්ෂ තීරණ දන්නවා ඇත. ආරක්ෂ මාත්‍යංශයට මෙ ඇතද එක් වු පොලිසියේ විශේෂකාරය බලකාය. රනවරුවන් ආබායිත රණුවන් හටද එසේමය ්‍රියාත්මකවේ. අපරටේ අතිතයේ සිට සියලු නායකින්. එක ලෙස වගකීතු තිස්ෞරදු යුද්ධය අවසන් වී. දසකයක් ගෙවීගිය තැනද රටේ සියලු දෙනාට එකඟවිය හැකි, පූර්ණ දේශපාල විසඳූමකට පැමිණීමට අපට නොහැකිවීම කනගාටුවට කරුණම්. අද සමාජයේ පිරිහීම් පෙන්නුම් කරන ප්‍රධාන කඩපතක් බවට ජනතාව පාර්ලිමේන්තුවදකි. නයබර විරේකියාව අද දෙකටමමාදතිසිදුම් නෑ, ප්‍රශ්න දෙකම උක්රයි ජනවාරික ප්‍රශ්නය ෝ ආර්ථික ජයක්‍රහණ දෙකම අප ලබා නෑ. උතුරේ ජනයා අවුරුදු තිස්පාකට පසුවෙනම්. අපේ නිදහස්ස ලබා අඩක කාලය තුළට. පසු වඩාත් නිදහසින් ජීවත්වූයේ ගෙවී කිය සිව්වසරබව මාගේ විශ්වාසියයි. අද වාර්ෂිකෑ යෝජනාවලින් පළස් සභාවලට විංකරන මුදලින් සංවර්ධනයට ෆ්‍රරාග්ධනයට වෙන්වන්නේ සීජට පාලුවක් පමණයි. පුනරවර්த்தන වේදම් නත්තුවෙදං සීජට. අසු පහක් එයින්. මේවා උඩු යතුුකෙරු කිරීමට අප වහා කටුතු කළේතුයි. වසරේ කහමාරකට ආසන්න කාලයක් තුළ පලාාත් සභා මැතිවරණ නොපැවිත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් ලෙසයි මාදකින්නේ. උතුරේ ජනයා අවුරදු තිස් පහකට පසුවේ නම් අපේ නිදහස්ස ලබා අඩක කාලේ තුළට වඩාත් නිදහසින් ජීවත් වූයේ ගෙවී කිය සෙව්වසර බව මාගේ විශ්වාසයයි. අප සිටින්නේ අලුවලින් වැසුණු ගිනිගොඩක බව අපප අමතක නොකලයුතුයි. යෝජිත ජාතික ආණ්ඩුවක් පිළිබඳව ම මාධ්‍ය තුළ දැක්කා. එක් පන්ත්‍රරේක් සම්බන්ධ කරගෙන දේශපාන පක්ෂක් සම්බන්ධ වී. ජාතික ආ්ඩුවක් පිටවීම කොතරම් දුරට සදාචාරාත්මකදක කියන කාරණය මේහිදී විමසීතු වෙනවා. යෝජිත ජාතික ආණ්ඩ. අදහසට ම මාධ්‍ය තුළ දුටටුවා කාරයටනං ඒ තරේම යුරුද්ධ වනෙන බව. හිද කිව තුයි අප අදින් නර්මෙන හැත්තෑ එක් පෙන නිදහස් ජාතිකැ තුළ අධිෂ්ා කළ යුත්තේ ශ්‍රී ලංකාව වාශයාව යට පත් කළ නොහැකිවන බලව සමුෘදධමත් ජාතික රාජක්බවට පට්කිරීම. ශ්‍රී ලාංකික සමාජයේ ස්ථාවර් සහජීවනින් හිබි ශ්‍රී ලාංකික ජාතියක් බවට පට්කිරීම. ශ්‍රී ලංකාව සහරු ආර්ථිකයක් පිතගෙනෑම. සුහරු ආර්ථිකය තුළල තිරසාට දුගීභාවේ පිටුදකින සියල්ලන් එකතු කරගත් අවු හරි ආර්ථිකයක් ගඩනැකීම සඳහා ප්‍රමුකත්යක් ලබාදීම දේශපාලිකා. ාජක භාවය පිටුදකීම සඳහා පාර්ලිවේන්තුව ශක්තිමච කරන්න වූ තුළනහා සංවරණ ක්‍රමයන්ද චන්දක්‍රමයක්ද හඳන්න්නාදීම. රාජ්්‍ය පාලනය සඳහා කුසලතාවාදය හඳුන්නාාදීම අත්‍යවශ්‍ය දෙයක්. රටතුළ දූෂණය අක්මිතාව හා නාස්තිය සහමුලින් පිටු දැකීමට ප්‍රමුකත්වේදීතුයි. ඒ සඳහපසිියල්ල කැපේතුයි. මත්කුඩු ජාවාර්රම පාතාලය ඇතුළ රටතුළ මුල්බැසකක්. රටේ කළු ආර්ථිකයට පවත්පෝන සියලු ජවාරම් අනීතික ආර්ථික කටයතු අපවිසින් පරාජය කළේතුයි. රටේ අනාගතේ හිමිකරවන්නවන තරුණ පරපුර නෞත්පාදනයට පොළඹවුණු වස. ඒ සඳහාවන සානුබල සපේන පරිසරයක් ගොඩනැන්වීම. ඒහිලා තාක්ෂණික අධ්‍යාපනය. ප්‍රාග්ධනය තාක්ෂණක යයටතල පහසුකන් ලබාදීම අප වහ වහා කළ යුතුයි. උගතුන් පෙරි ජාතියක් බවට පත් කරන්න අපේ අධ්‍යාපන ප්‍රශහංස් කරන ඉතා කඩිනම් කළේතු වෙනවා. ම දෙදස් දාසේදීක සංස්කෘතික දරවා සහ, තාක්ෂණික දරවා රැකගැනීම හා පෝචණය කිරීම අප කාගේත් වගකීමක් සහ යුතුකමක්. ්‍රවි හමුදාතුරවාද කණඩාම තුරවාද ෙ දහ ලෙ ශ්‍රීලංකා යුදහමුදාවේි ජාතික දිනීවෙනුවෙන් පැවැත්තුූ ආචාර් පෙළ පාලිසි ඳහ පළගුව එක්ව සිටියේ ශ්‍රී ලංකා යුද හමුදාවයි. ඊට හමුදා සාමාජකින් දෙදහස් අයිසේ විසි එක් දෙනකු එක්වෝ සිටියා. අනතුරව අලංකාරවත් ගුවන්ඥාන සදර්ශනයක්ය සමකින් ගුවන් හමුදා ආචාර් පෙළ පාලිය ගමන් කලා. ගුව හමුදාවේ අට සිේතිස් න කු චාතික න උලොවරව රීමටෙක් සිටා. අිමා ගට නිසන සිරල කාතාවගේ අිමන දක්වලින්. විකමුදාවේ ආචාර පෙළපාලිය නෞකා සදර්ශන සමකින් විචිත්‍රවත් ලෙස පැවැත්වනාා. නවිකමුදාවේ ඉක්දහස් දෙසිහත්ලෙ නම දෙනෙකු ඊට දායක වුණ ශ්‍රිවිතා මුදාව සතු ප්‍රහාරකහා යන්පික රත පෙළපාලියට එක්කලේ මහත් වූ අවිමානයක්. ගමන් කරන්නේ මානුෂවාදදි බින්වැඩ ඉපත් කිරීම සඳ මහගුදාතත්වල. ජාතික තින වෙනුවන් ආචාර් පෙළ පාලිස හා ශ්‍රීලංකා පොලිසිය තෙක්කුණා පොලිස්සාමජචකින්න් අටසේ තිස්තෙනෙකු මෙවර ජාතික දින උලිල වතවත් කළා. සිවිල් ආරක්ෂික ලකයේ පන්සිේ පස් දෙෙනෙක්ද ජාතික ශිෂමට බලකයේ සේදෙනකුද ආචාර පිළපාලයට සහභාගි වනා. ඒ පොලිස් අශවාරෝක ක්ඩායිමේද සසාභාගිපෙන්. උඩරත පහත්තරට හා සබරකම නර්තන සම්පදායන්ට අයත් විවිත නර්තනග රැසක්ති ආචාර පෙළ පාලියට මන අලංකාරයක් එක් කල මුදුකර බා කො ම අතර පැරිෂු් සදර්ශනයකින්ද උලල වර්ණවත් වනාා. එන අද මේ රම වෙනුවෙන්. අද සවසකරජාද යෝගි කරගනමින් ගුවනට මුස්ෝනාකාරයක් පිදදුටවා හිදී විධ අවරටා මවමින් ම අතර නිදස්තින උලිලිට සමකාමීව නවිකමුදාව සම්ප්‍රදායිකව පවත්වන ආචාරය වෙඩිමුරු උත්තමාචාරයක්ද පැවැත්වුණා. එකවන්ව එකමුතුව අපේ රටක් ලෙස ලබාගත් නිදහස තවතවත් ආරතවත්කිරීම. අපේ වගකීමක් යුතුකමක් වෙනවා. එය අපි ඉටු කරනවා නම් මේ සංවර්ධීද ශ්‍රී ලංකාව නිර්මාණයවීම වැඩි ඈතක නොවනු ඇති. වරුණු ලක්මල් ශුවිල් පෙරා සමගින් මම චරිත දනංජය පමනුවේන්ත්‍ර. නිදහස වඩාත් අර්ථවත්වීමට නම් යම් දේශයක ජනසමාජයක මලුෂයා මෙන්ම සමස්ස පරිසරය. ආර්ථික සමාජ දේශපාලන මෙන්ම ආධ්‍යාත්මික සංහින්දධාව අත්කර කතයුතු බව අග්‍රමාතය රනිල් වෙක්්‍රමසිංහ මහතා පසනවා. ජාතිකතිය වෙනුවෙන් පනිිපුුඩියක් නිකුත් කරමෙනුයි ඒ හතා මේ බව කිය්‍යාසිරින්නේ. අධ්‍යාත්මික සංහින්ධියාව හොදෙක් සැමරුමකින් පමණක් දිනාගතැහැක්කක් නොවේ. එසඳහා ක්‍රමවත් සැලස්මක්හා සාමූහික කැපකිරමක් අත්්‍යවශ්‍ය බවයි අග්‍රමාත්‍යබරයා පෙන් පාතිෙන්නේ. හාලන රජය බලට පත්තිීමෙන් පසු වෙෙවිද බාදහස්සහා අභිහෝක බැද, නව සමාජ දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීමටද. ප්‍රජාතන්ත්‍රපාතිය ශක්තිමත්කිරීමටද ම්පියවරක්ැීමට හැකිවී තිබෙනවා. එහි යහපත් ප්‍රතිඵල සමාජයක් ලෙස අද අදකිමින් සිටින බවයි අග්‍රමාත්තිවර අපෙන් පාතියන්නේ. ප්‍රජාතන්ත්‍ර විරෝධී අන්තකාමී බලවේකවිට එරෙහිව ශක්තියක් වූයේ එම යහපත් සමාජ වෙනස්කම් බවද අග්‍රාමාත්්‍යවරයා පවසනවා. ශක්තිමත් ආර්ථිකයක්. ස්ථාවර රාජචක් සමුෘතිමත් දේශක් සඳහා එක්ව වැඩ කිරීමට සියලු දෙනාට ආරාධනා කරන බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත්කි සිටනවා. ස්වයිරී සවවැංෝෂීත බාහිර අත පෙවිම්වලට අභීතව මුහුණ දය හැකි දේශයක් බිහිකර ගැනීමට කැපවන්නේ විපක්ෂනායක මහිද රාජපක්ෂ හතා සිය චාතික දින පනිිබුඩෙන්නේ ලාසිටිනවා ඒවන්ව එකමතුව ලක් දෙරන සත්‍ය වශයෙන්ම ස්වයිරියව ස්වංපෝෂිතව බාහිර අත ප්‍රවිම්වලට අභිහිතව මුහදයහකි රජචක් බවට පරිවර්තනය කරගයතු බවට පුූ පණනිිබුඩ සියලු දෙනාට ලබාදීමට තමන් මේ අවස් තබක් කරගන්න බවයි, රාජපක්ෂ මහතා සියෙන් නිබේතනෙන් කියා සිටින්නේ. ජතික දින වෙනුවෙන් පනිිුඩක් නිකුත් කරන අ්‍යන්තර හා සුදේශ කටයුතු හා පළත් සබහ හා පළත්පාලන අභාත්‍ය වචර අභේවර්තන මහතා පවසන්නේ ශ්‍රී ලාංකිකයන් ලෙස අන්‍යෝන්්‍ය විශ්වාසෙන් හා සමකයේ ආරක්ෂා කර ගනිමින් සංවර්ධනය කරා පීවරණකීම මහංගු අවස්ථාවකට යළි එළඹ සිටින බවයි. හැත්ත එක්වන ජාතික දින සැම්රුම වෙනුවෙන් ලෝපුරා රාජ්‍යනායකයන්ද ජනාධිපතිතුමා වෙත සුබ පැතුම් එක් කරතිබෙනවා. එලිසබත් මහරජිනද එ අතරවනවා. ්‍රිතාන්නේ දෙවන එලිසබත් මහරජින විශේෂ සුපැතුම් පනිිුඩයක් යොමුරමින් කිය සිටින්නේ හැත්තෑ එක්වන ජාතිකදිනය සමරණ සියලු ශ්‍රීලාංකිකයන්ට වාසනාව සතුට සහ සහභගගේ ප්‍රාර්ථනා කරන බවයි. ශ්‍රීලංකා ජනතාවට සුභපැතුම් මෙක්කිරීමට අවස්සාාවක් ැබම පිරිබඳවද මහරජින සේ බලවත් සතුරු පල කරනවා. රෘසියා ජනාධිපති වැඩිමீர் පොටින් මහතාද හැත්තෑ එක්වන ජාතික සමருම වෙනෙන් සුබපතුම් මෙකරනවා. திபதிமாவது சுபத்தும் பணிவிடයක් நிகுற்க்கறமின், ருஷசியா னாாதிபத்திவரயா பவ சන්නේ திரட்டத்திரு அநோண்ண கெளரவேசாஹ ஹதியாகங்கம மித்ராஸ்பல் இதிரிட்டத் நுசலி பவத்தினபவாாய். ஜனதா அருணு மல்பலகண்டீம வெண்டுவின் திரட்டத்தர கொොடனகி ඇති பஷயுக்கு சහயோகிீதாவ, இதிரியதி தவதுரத் வருத நீவனபவட்டது, ரஷ்யா ஜனாதிபத்தி வரயா விஷ්வாசே பலக்கரணவா. மேயத்தர இந்திய ஜனாதிபத்தி ராம்ணாத் கோவின் மහதாது ஹத்த එவன ஜாத்திக்கதினேெෙනவின் சுபத்தும் ெக்க்கரணவா. ு சோதர ஸ்්‍ර லாங்கிக்க ජனதாவட்டு சபத்தும் பலக்ரண இந்திய சனாதிபති வரயா சய ஆதரிய ரட்டு வசியாගේ ஏாபத்துவவின் ஸ்්‍රී லாංக்கா ජனாதிபතිතුමා ගෙනயான டபிி வට සுபம் எக்கரண බවத பிர காஷக்கரනවා. அසල් வசி சහோதர ராஜ்ன் லசு ஸ்්‍රரி லாங்கவ சகா இந்தியாவாத்திர පවතින්නේ ஐතිහාසිக்க නොபிதன සமததாාවක්. இම සமதතා இதிரேதி வடா ප්‍රතිபலதாயக்கලෙසு ශක්திமත්வ வது நிவனබவது இந்திய சனாாதிபத்தி வரயா සய சம்பபம் பணிவடே වැதுுடன் சந்தான் කරணவா. ශ්‍රී ලංකාවේ ජාතිකතින වෙනவின் ඇමெரிකාක්සත් ජනපද සුමපதுම් පකරති වෙනවා. அமெரிකා ராஜච லேකம்ම් மைයිල් පොம்පියෝ මහතා සඳහන් කරන්නේ ශ්‍රී lanකාව සමග ඇති සමදිියාව තරකර ගැනීම සඳහා ඇமெரிකා එක්සත් ජනපද කැපවීමින් කටතු කරන බවයි. இந்து පැசிපக் කලාපේ දෙரටටම පොදූ කුණු පොදු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පද්ධතියක් ඇඩතේ වඩත් தහවුර කරගැනීමට ඇමெரிக்கா එක්සත් ජනපද අපික්ෂා කරண බවது ඇமெரிக்கா ராஜච லேකම්වයාගේ නිවදනී සඳහන්. ලංකාව ප්‍රජාන්ත්‍රවාදී ආයතන පද්ධතිය සහ ව්‍යවස්සානකූල ක්‍රියාවලිය රටේ අනාගතය සම්බදධයෙන් ශක්තිමත් පදධන මක්මවයි ඇමරිකා එක්සක් ජනපද පෙන්වා දෙන්නේ. දෙරට අතර සයෝගීතාව තවදුටත් වර්ධනය කර ගැනීමටත් සමුෘදධය හා ස්සා රත්ව ප්‍රවර්ධනය කිරීමටත් එක්ව කටයතු කිරීමට அமெரிக்காව සූධන மிනිසිටින බවது රාජ කම්වරයාගේ නිවදනේ දැක්වෙනවා දන්ெටராமயா නැවතත් දේශය පුවත් රේකු අර්බුදය විසදබේ තීරණනාත්මක සාකච්චාවක් හේයට පවැත්වෙනවා. මුදල් හා ජනවාධ්‍යමාතය මංගල සමර් විර මහතා සහ හිටපුූ රේකු අධ්‍යක්ෂ ජනරාල් .ම් චල් හත්මි අතර එම සාකච්ඡා පවැත්වීමට නීවිතායේ P. Charles මහේ රේව අ්‍යක්ෂ ජනරාල් දුරේ නිවත් කර ඇයට ස්ථානමරුවක් ලබදීමට විරෝධහ පලකරමින් රෙගු නිලදහරින් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ ෘතිය ක්‍රයා මාර්කේයට මෙම සාකච්ඡාවෙන් වෙසදුම් ලබෙන ඇති බවයි වර්තා වන්නේ. ම ෘතිය ක්‍රියමාර්ක පසුගගේ තිස්වන දසිට ක්‍රියාත්මකව පවතිනවා. නයිවල ප්‍රදේශයේ ළමා උද්‍යානයක, යන්ත්‍රයක කොටසක් කඩා වැටීමෙන් දැරියක බරපතල තුවල් ලැබවා. ඇගේ මව ජීතක්ෂයට පත්ව තිබෙනවා. වයම්ගොඩ නෛලවල ප්‍රදේශයේ ළම උද්‍යානයක පහිටි යන්ත්‍රයක් කඩා වැටීමෙන් බරපතල තුවල ලැබේ දහතුන් හැවරිදි දැරියකයි. එම අන්ත්‍රය වේගෙන් ධාවනි වන අවස්ථාවී ඒ අසුනක් ගැලවී විසිවයාමෙන් අනතුර සිදුවතිබෙනවා. එම සුන්වල තිබියුතු බඳපටි පවා අබලන් තත්ව පවතින බවයි වාර්තාාවුණේ. බරපතිළතුवाල ැබූ දැිය, ගම්පහා රෝහල්ට ඇතුළත් ක්‍රීමෙන් පසු වැදුර ප්‍රතිකාර සඳහා, ජාතික රෝහලට මාරුකරෑවුණ මෙමා නතුට මුණ දුන්නේ ඒකළ සියම්ලපිටේ ප්‍රදේශය පදිංචිවසිටි මවක්ක සහධියනයකයි. ලියිවැව නිලබැම්ම ගම්මානේ අතුරතන්න්නෝ දැරියගේ මව පැෑ විසිහතරක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට පුදතලම අධිකරණය නියෝග කරතිබෙනවා. ඒ සාලේවව පොලිසිය කළ ඉල්ලීමකට අනුවයි. මෙ අතර දැරියගේ අතුරතන්වීම සම්බන්්ධින් දරුවාගේ මව මිත්තනය හා මිත්තනියගේ අනියම්සාමි පුරුෂා සැක සහිත බව දැරියගේ පියා සඳහන් කරනවා. සසුගිය තිස්වනදා උදෑසන පෙර පාසල් රැගෙනයාමට සූදානම් කරමින් සිටත්න අවස්ථාවේදී තමන්ට ඇතිවූ දැඩි ෝපය සමඟ දරවාට පහරදි සෙහිමුරචා වූ පසු කලාඔට විසිකල පවට දැරියෙ මවමින් පෙර පොලිසි හමේ පාපුච්චාරණය කරතිබුණ. මෙලෙස අතුරදන් ඇත්තේ තෙනොර තිසාරන් නැමති සිව් හැවරදි දරයක්. පසුගේ දින හතරක කාලය තුළ පොලිසිය හා නාවිකහමුදාව ප්‍රදේශවාසින්ගේ සහහිෙද ලබාගනිමින් දැරිය සෙවීමෙන් මෙහහිயும்ම්වල නිරද වනා. මෙ වනතෙක් දරිය ස්යකනීමට නොහැකි වී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් සාලීව පොලිසිය වැදුරු පරීක්ෂණ සිදුකරනවා මංන්න මාතර මේ ආනාචරයහසිර හිද මොනුවත් කරන්න බෑ මට එකඉන්න පොලිසි ඔයස මාතමල් නියෝගයක් දුන්න හට එන්න පවවා ගහින්වෙංහල ඉන්න ළම අරයන් දුන්න ම පරිවාසනු ගියා යන්නහ කුපරිම තැන්වලින් ගිය රදුන්න ම ච්ි තමයි දුන්නන්නේ ළම මාග හිටනෙන ඉති අදවොයි දෙදයක් වෙන්නේ නෑ මරුයි කලා හිතන්න ඉතින්ම් බෑ මේ එක එකක දවසකට එකක් සාක්ෂියය දෙන්නේ දවත් දව සාක්තිියය ව සාක්ෂියයන්නේ අද දවස් පහහි සාක්ෂි පහක් දවස් පාහ නැතේ කියන්නත් බෑ මාස දෙක මාරරි තම්ම දරුවට අවීරං කරි මේ මට මේකට තුන් දෙනම සැකයි. තුන් දෙනාම ගැනෙ මගේ නෝනයි අම්මයි අම්මගේ අනයම් පුරුෂය දැන්ෙට රාමයා මාලි රජයේ සම්සාධක මෙහිම්වල නිරතව සිටිදීම ගිය යුදහමුදා කපිතාන්වරයාගේ හා කෝපලවරයාගේ දේහයන් දිවිනයට අද රැගෙන එනු ලැබවා. මාලි රාජ්‍යයේ සසාමසාධක මෙහිම් වල නිරතව සිටියද. බෝම්ම ප්‍රහාරයකට ලක්ව ජෙවිතක්ෂිට පත් වූ මෝන්ගේ දේහයන් කඩුනයක ගුවන්තට පොට රැගෙන අවස්ථාවේ එම දේහයන් බහරගත්තේ යුද හමුදාපතිය ලුතිනන් ජෙනරල් මහිෙෂ් සෙරණ එකක මහතායි. රජච මත්‍යරුවන් විජේවර්ධන මහතා ඇතුළු කගේප දෙනෙකුද එම අවස්ථාවට සහපාගේ වුණ. එක්සත් ජාතින්ගේ දශයෙන් ආවරණය කර විශේෂ ගුවන්යාානයකින් දහයන් රැගෙන අවස්ථාවේ විශේෂ හමුදා උත්තමාචාරයක් ද පැවැත්වුණ. එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහුම් වලද මෙගිය යුදහමුදා පාබල් රජිමේන්තුවේ කපිදාන් දිනශ් ජවික්‍රම මහතාමජ තනතුරට උසස් කරතිබෙනවා. එම ප්‍රහාරෙන් මියගිය පාබල් රිේන්තුවේ ෝප්‍රල් සමන් විජයකුමාරමහතා සැන් තනතුරට උසස්කිරුණා. වසේ කාලගුණ ොතුරතුරගෙනෙන්නේ යුරණී පත්මසේකර. හෙටදිනේදී පවතින වැසිතත්වය තවදුරට ත අපපේක්ෂා ක හැකි බව කාලගුණු විද්‍යා දෙපාර්තිමේන්තුව සඳහන් කරනවා. සබරගමෝ බස්නාහිර සහ මධ්‍යම් පලාාතේ වගේම ගාල්ල සහා මාතර දිශ්්‍රික්ක වල ඇතන් ස්ථානවල මිලමි සියට වඩා වැඩි තරමක තද වැසි අපේක්ෂා කරන්නට පුළුවන්. වල්ටාාවන මුහදු ප්‍රදේශ පිළිබඳ අවධන යොමු කිරීමේදී කාක සන්තුරේසික ත්‍රිකුණා මලය සහ මඩ කලපුවහරහා පොතුවෙේ දක්වා වෙල්ලට ඔබෙන් වන මුහෝදු ප්‍රදේශවලදී වැසිහෝ ිගෘුන් සහිත වැසී අපේක්ෂා කරන්නට පුළුවන්. දිවලට සුලන් හැමිම සිදුවනවා ඉසාන දෙසින් සුළගේ වේග 500 කිම ති හතලිහත් අතරාගයක් ගන්නා. මේ සූදානම හෙටදිේදී ප්‍රධාන නගරකිහිපයක බලපැවතිය හැකි කාලගුණ අනා වැක පිළිබඳ ඔබව දැනුවත් කරන්නට. සමග ට රත්්‍රී ප හන සිංල පත්විකාශය නිමාට පත්තනවා. අප ගේමිල්ල ප්‍රෘති විශයේ රා්‍රී ම තිහේ ලාපරත්වන්න ඔබට සුරාත්‍රිය www.ipnnews.tellk.